මහවැලි ගඟ දැක්කම දුකේ බෑ. ගඟ දිගේ සැලසුම් කරපු විදිහට මනම් පිටියේ සිට ටින්කි බෝට්ටුවේ නැගී අඩුම තරමේ සෝමාවතී දක්වාවත් මේ වනාන්තරයේ මැද්දෙන් අපිට එන්න පුළුවන්කම ලැබුණා නම් මේන මේ ඉවුරේ මේ තොටුපළේ අපේ ටින්කි බෝට්ටුවේ නතරකොට අපිට පයින් යන්න තිබුණ සෝමාවතී. නමුත් මට ඒ අවස්ථාවේ ලැබුණේ නැහැ. එනිසා මම අනිත් පැත්තෙන් ඇවිල්ලා ඔය සෝමාවතී වැඳ පුදාගෙන තමයි මේ මහලිකඟට ඉබට බැහැ. ගඟ හිතපු තරම් ගැඹුරු නැහැ. මේ හරිය වෘද්ධ අවස්ථාවේ ගඟේ නිම්නයේ පළල් වෙන තරම් ඒ ගැඹුරු සටහන් වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ ගඟ මින් ඉදිරියට ගලන ඉසව්ව මිට වඩා හුඟා වෙනස්. අපි කලිනුත් කිව්වා දැන් මනම් පිටිය හරියෙන් ගල්ලෑල්ල කියන හරියෙන් ගඟෙන් වෙන් වෙච්ච සින්නාර පෙරියාර කියන ගංගාවල් දෙක තව ටිකක් ඉදිරියේදී මේ ගඟට එක්කහුව වෙනවා. එය කුර ගඟ ලෙස බවට පත් වී කුරු ගඟ බවට පත් වී එය මේ මහලි ගඟට එක්කහුව වෙනවා. එතනින්ම තවත් අපශාකා මහලි ගඟේ තවත් ශාකාවක් බෙදෙනවා වෙරුගල්ලාර. ඒ වෙරුගල්ලාර බෙදෙන තැනින් වෙරුගල් අමුණක් හැදෙනවා. අතීතය ගැන කල්පනා කරන්න ගිහිල්ලා අවදින්ගේ වර්තමානය අමතක වෙනවා. හැබැයි ගඟට නම් එහෙම වෙන්නේ නැහැ. ගඟට උල්පතත් තොටුපළත් ගංමෝයත් තුනම මතකයි. මන්න දුර ගමනක් යන්න තියෙන්නේ. ඊට කලින් විහාරය වඳින්න ඕනේ. සයිතේ වන්දනා කළා. දෙම වැඩ ගන්න. එහෙනම් මං ගිහින් එන්නම්. පිළක් දෙන්න. හරි. සතවර්ෂ 22ක් පමණ කාලයක් පුරා අපේ රටේ බෞද්ධයින්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙච්ච සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ. ඔබ වහන්සේගෙන් උදුරැස් විහිදෙනවා දැකපු බෞද්ධයෝ පමණක් නෙමෙයි වෙනත් ආගමිකයින් පවා දැනටමත් මේ රටේ ජීවතුන් අතර ඉන්න. එනිසා ඔබ වහන්සේ බැහැ දකින්නට ආවේ ගඟ දිගේ ඕකන්න තිත්තට යන ගමන් මේ රටට වැඩිය පළමුවෙනි බෞද්ධ කාන්තාව ලෙස අප විශ්වාස කරන භද්‍රකච්චායන දේවින් වහන්සේ ලංකාවට වැඩම කරපු ඕකන්න තිත්තේ බලන්නට ගඟ දිගේ යන ගමන් තමයි මේ ඔබ වහන්සේ රැඳකින් ආවේ. නමුත් ඔබ වහන්සේගේ පයපාමුල වැටිලා කන්නලා උපරන්න මගේ මේ ඇඳුම සුදුසු නැහැ. කොට කලසන් ඇඳගෙන මෙවැනි ගෞරවණීය චෛත්‍ය රාජන් වහන්සේ නමකගේ පයපාමුලට යන්න හොඳ නැහැ. නමුත් ඉතින් මොනවා කරන්න අපි මේ ගඟ දිගේ යන ගමන් මේ පන්සලකට විහාරයකට ගොඩවදින්න සුදුසු ඇඳුමක් මගේ ඇඳුම් මල්ලේ තිබුණේ නැහැ. ඒකයි මට මෙහෙම එන්න සිද්ධ වුණේ. රුහුණු සෝමාවතිය මහවැලි ගඟට දකුණු ඉවුරේ ඉදී වුණා කියලා විශ්වාසයකුත් තියෙනවා. මහවැලි ගඟ විලෝපණය වුණා කියලා තීරුම් කිරීමකුත් අපේ ওই ඩෙනිස් ප්‍රනාන්දු මහත්මයාගේ පැත්තෙන් ලැබෙනවා. ඒ නිසා රුහුණු සෝමාවතිය පිළිබඳ අපේ රටේ විද්වතුන් අතර විවිධ මතිමතාන්තර තියෙනවා. ඒ කෙසේ වෙතත් බුදුරැස් විහිදෙන සෝමාවතී චෛත්‍යය පිළිබඳ අපේ රටේ ජනතාවගේ තියෙන විශ්වාසය මේ පුණ්‍ය භූමියෙන් එහාට ගිහිල්ලා නැහැ. මම ඔය 2005 වසරේ අවසාන කාර්තවේ ගඟ දිගේ යන ගමන් සෝමාවතී සෑ රදුන් වන්දනා කරන්න මේ පුණ්‍ය භූමියට පැමිණියා. ඒ නිසා එහිදී අපි බොහෝ කාරණා කටයුතු සාකච්ඡා කරනු ලැබුවා විද්වතුන්ගේ විවිධ මතිමතාන්තරයේ.
පේනවද? වල්ලලි. සුමාවතිට අයිති වන්දනා කරන්න දෙන්න වන්දනා කරන්න ඕන තරම් වල්ලලි දැක ගන්න පුළුවන් කමල බෙල්ල. මේක මහා රූස්ස වනාන්තරයක්, වන රක්ෂිතයක් නිසා අලින් බොහෝමයක් මෙහි සැරිසරනවා. සමහර අලින් මේ වන්දනා කරුවන්ගෙන් දානමාන ගන්නත් පුරුදු පුහුණුලා ඉන්නවා. ඒ නිසා නිබඳවම මේ විහාරයට එන යන පුරුදු පුහුණු අලින් ඉන්නවා. දැන් මේ අපි පහු කරගෙන එන්නේ විශාල පුරාවිද්‍යා පරිශ්‍රයක්. මේ පුරාවිද්‍යා පරිශ්‍රය පුරාම තිබූ බොහෝ පුරාවස්තුන් මේ වන විට පොළොන්නරුව කෞතුකාගාරයේ තැන්පත්ව තිබෙනවා. ඒ සියලු පුරාවස්තුන් අතරින් සෝමාවතී චෛත්‍යයේ ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධකයක් හෙළි කරන සෙල්ලිපි දෙකක් මේ තැන්පත්ව තිබෙනවා. මේ එකක් එක ලිපියක් ටැම් ලිපියක ආකාරයෙන් දැනෙන්නේ. ඒ බොහෝ විට එහි ඇති අක්ෂර සම්බන්ධතා නිසා සමහර විට පසු කාලීනව පොළොන්නරුව යුගයේ ඒ තැන්පත් කළා වෙන්නත් පුළුවන්. ඊට වඩා වැදගත් ලිපිය තමයි මේ ලිපිය. මෙය විශාල බෝරු ලිපියක්. මේ ලිපියේ දක්වන කරුණු කාරණා අසීරුවෙන් කියවා බලා තේරුම්ගෙන තිබෙනවා අද වෙන විට පුරාවිද්‍යාඥයෝ. ඒ අනුව මහාදාටික මහානාග රජුරුවන්ගේ පුත්‍රයෙක් වන නකෙක් නකෙල නකෙල නම් පුතෙක් සමහර නාග වෙන්නත් පුළුවන්. පුතෙකු විසින් මේ පචින නක අරබ එස හඳුන්වන ප්‍රාචීන නාගාරාම විහාරයට බොහෝ ධන පරිත්‍යාගයන් සිදු කළ බව තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. එහෙසේනම් මෙය පචින නක අරබ ප්‍රාචීන නාගාරාමයේ මෙහි සෝමාවතී චෛත්‍යයේ සෝමාවතී විහාරයකින් නම් සඳහන් වෙන්නේ නැහැ.